මේ මිනිස්සයා පිටතින්නම් හරිම සාමාන්‍යයි වගේ පෙනුනට මෙයා මෙයාගේ ඇතුලේ හංගන් ඉන්නේ මාරාන්තික රහසක්. එයා නගරෙන් නගර ඇවිදිනවා හොඳ පවුල් හොයාගෙන. ඒත් ඇත්තටම මෙතන අරමුණ තමයි මෙයා මෙහෙම හොයාගන්න හොඳ පවුල් මරනවා. දැන් එයා අලුත් ගොදුරක් හොයාගෙන. නමුත් මෙයා මේ ගොදුරු කරගන්න හදන පවුලේ ලොකු පුතා මේ අමුත්තගෙන සැක කරන්න පටන් ගන්නවා. අපි බලමු මේ ලොකු පුතාට තමන්ගේ පවුල මේ නරුමයාගෙන් බේරගන්න පුළුවන් වේද කියලා. මේ තමයි 2009 රිලීස් වෙච්ච ස්ටෙප් ෆාදර් කියන මූවී එක. මේ කතාව පටන් ගන්නේ මයිකල් කියලා එක්තරා පිරිමි ළමයෙක්ගෙන්. එයා කාලෙකට පස්සේ ගෙදරෙනකොට එයාට දැනගන්න හම්බ වෙනවා එයාගේ අම්මා මෑතකදී හම්බුණ පිරිමි කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න තියෙනවා කියලා. හොඳයි, අපි දැන් යමු මේ කතාවේ මූලික චරිතය අඳුරගන්න. මෙයාගේ නම තමයි ග්‍රේඩි එඩ්වර්ඩ්ස්. ග්‍රේඩි මේ වෙලාවේ ඉන්නේ සෝල්ට් ලේක් සිටි කියන නගරයේ උපනගරයක තියෙන ගෙදරක. මේ මොහොතේ ග්‍රේඩි කරමින් ඉන්නේ එයාගේ රූපේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න එක. එයා මුලින්ම කරන්නේ එයාගේ කළු පාට කෙස් ටික දුමුරු පාට කරගන්න එක. ඒ වගේම එයාගේ ගණට වැවිලා තියෙන රැවුල එයා කපනවා වගේම එයා මෙච්චර වෙලා දාන් හිටපු කන්ටැක්ට් ලෙන්සස් දෙකත් එයා ගලවල දානවා. එතකොට අපිට පේනවා එයාට තියෙන නිල් පාට ඇස් කියලා. මේ හැමදේම කරාට පස්සේ ග්‍රේඩි පෙරුමෙන් සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලෙක් බවට පත් වෙනවා. දැන් ග්‍රේඩි තමන්ගේ බෑග් ගේමත් අරගෙන ගෙදර ඉස්සරහ දොරගාවට යනවා. නමුත් ගෙදරින් පිටත් වෙන්න කලින් එයාට හිතෙනවා හොඳ කෝපි කෝප්පයක් බිව්වොත් හොඳයි කියලා. ඒක නිසා බෑග් ටික එහෙම්මම දොර ළඟින් තියලා මෙයා යනවා කෝපි කෝප්පයක් හදාගන්න කියලා කුස්සියට. මේ වෙලාවේ අපිට පෙන්නනවා සාලේ වගේම කෑම මේසෙත් මලසිරුරු. මේ මලසිරුරු වෙන කාගේවත් නෙමෙයි, මේවා ග්‍රේඩිගේම බිරිඳගේ සහ දරුවන්ගේ. නමුත් අපිට පේනවා මෙච්චර දෙයක් වෙලත් ග්‍රේඩිට මේක ගැන ගානක්වත් නැහැ කියලා. යාළුවනේ, එතනින්ම ඕගොල්ලන්ට තේරෙනවානේ කවුද මේ ඝාතනය කරලා තියෙන්නේ කියලා. මේක කරලා තියෙන්නේ ග්‍රේඩිම තමයි. ඊට පස්සේ මෙයා කරන්නේ මෙයාගේ කෝපි කෝප්පේ බීලා ඉවර වෙලා එයා කෝප්පේ හොදන්න යනවා. එතනදී අපිට පේනවා සිංක් එකේ ලේ පැල්ලම් වලින් පිරුණු ආයුධ කිහිපයක්ම තියෙනවා කියලා. මේවා තමයි ග්‍රේඩි තමන්ගේ පවුලේ සමාජිකයන් ඝාතනය කරන්න පාවිච්චි කරලා තියෙන්නේ. අවසානයේ අපිට පේනනවා ග්‍රේඩි තමන්ගේ ගමන් මලුත් අරගෙන කිසිම ගාණක් නැතුව මේ ගෙදරින් පිටත් වෙලා එයාගේ වාහනේ නැගලා පිටත් වෙනවා කියලා. මේකෙදී අපිට පැන්නගින ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. ඇත්තරම මේ ග්‍රේඩි කියන්නේ කවුද? ඇයියා මේ විදිහට තමන්ගේ පවුල ඝාතනය කරේ? දැන් යා මේ කොහෙද යන්නේ? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න කතාවේ දිගටම රැඳිලා ඉන්න. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා සෝල්ට් ලේක් සිටි පොලිස් ස්ථානය මේ ඝාතනය පිළිබඳ හොයාගෙන මේ පිළිබඳ විමර්ශන ආරම්භ කරලා තියෙනවා කියලා. ඉතින් මේ පොලිස් මූලස්ථානයේ කාර්යාලයක කැප්ටන් මැකී කියන ඉහළ නිලධාරියා ඩිටෙක්ටිව් ෂේ කියන පරීක්ෂකවරයා අමතලා අහනවා මේ ඝාතනය සම්බන්ධයෙන් මේ ඝාතනය වෙලා ඉන්න කාන්තාවගේ හිටපු සැමියා වෙච්ච ඩිලන්ව සැක කරනවාද කියලා. කැප්ටන්ගේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන ඩිටෙක්ටිව් ෂේ කියන්නේ ඩිලන් මේ සිද්ධිය වෙන දවසේ වෙනත් තැනක ඉඳන් මත්පැන් පානය කරමින් ඉඳලා තියෙනවා කියලා. මොකද ඩිලන් තමන්ගේ පවුලයයි නැතුව ගත කරන පළවෙනි නත්තල මේක නිසා ඒ තනිකමට ඒ වේදනාවට එයා මත්පැන් පානයට හුරු වෙලා කියලයි ඩිටෙක්ටිව් ෂේ කියන්නේ. මේ අවස්ථාවේ තවත් පරීක්ෂකවරයෙක් වෙච්ච ඩිටෙක්ටිව් ටයිලත් මේ සාකච්ඡාවට එකතු වෙනවා. එයා තවදුරටත් ඩිලන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කරමින් කියන්නේ ඩිලන් තමන්ගේ හිටපු බිරිඳගේ සහ දරුවන්ගේ මෘතදේහය අඳුරගත්තට පස්සේ එයා දක්වපු ප්‍රතිචාරය ඉතාමත් ස්වාභාවිකයි කියලා. ඒක නිසා ඩිලන් මේ ඝාතන වලට කොහෙත්ම සම්බන්ධයක් තියෙන්න බෑ. ඊට පස්සේ කැප්ටන් මැකී අහනවා මේ ඝාතනය වුණ පවුලේ සාවද්‍ය පියා වෙච්ච ග්‍රේඩි එඩ්වර්ඩ්ස් මේ ඝාතනය සිද්ධ කරා වෙන්න බැයිද කියලා. ඉතින් මේ ගැන විස්තර හොයන්න ග්‍රේඩිගේ විස්තර හෙව්වත් මේගොල්ලන්ට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් පොලිසිය ග්‍රේඩි ගැන දන්න එකම විස්තරය එයා කැන්සාස් වල ඉඳලා ආපු කෙනෙක් කියලා. ඊට අමතරව කිසිදු රාජ්‍ය දත්ත පද්ධතියකවත් ග්‍රේඩිගේ තොරතුරු කිසිම එකක් මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේක නිසා මේ පොලිස් නිලධාරීන් අවිනිශ්චිත තත්ත්වයට පත් වෙනවා. ඩිටෙක්ටිව් ටේල තවදුරටත් පැහැදිලි කරනවා මේ ග්‍රේඩිගේ ක්‍රියාකලාපය ගැන. එයා කියනවා ග්‍රේඩි හැම වෙලාවෙම තමන්ගේ නිවාස කුලිය ඒ වගේම බඩු බාණ්ඩ මිලදී ගන්නකොට වගේ හැම මිලදී ගැනීමක් සඳහාම හැම වෙලාවෙම මුදල් භාවිතා කරා කියලා. මේ වැඩේ එයා කරලා තියෙන්නේ හිතාමතාමයි. මොකද එතකොට ඡායාරූපයක් සහිත හැඳුනුම්පතක් පෙන්වන්න ඕනේ නැහනේ. මොකද ග්‍රේඩිට හැම තිස්සෙම ඕනේ එයාගේ අනන්‍යතාවය සංගවල තියාගන්න. ඒ වගේම ටේල පෙන්වා දෙනවා ග්‍රේඩි හැම වෙලාවෙම ඉලක්ක කරගන්නේ වැන්දපු හරි එහෙමත් නැත්නම් දික්කසාදුන හරි කාන්තාවන් බව. මේක තමයි එයාගේ ගොදුරු තෝරා ගැනීමේ රටාව. සරලවම කිව්වොත් මෙයා සීරියල් කිලර් කෙනෙක්. දැන් අපි මේ සීන් එකේ මාස 6ක් ඉස්සරහට යමු. ඔන්න දැන් අපිට අලුත් සීන් එකකදී පෙන්නනවා පෝට්ලන්ඩ් කියන නගරයේ සුපිරි වෙළඳසැලක්. අපිට පේනවා ග්‍රේඩි මේ සුපර් මාකට් එක ඇතුළේ ඉන්නවා කියලා. පේන විදිහට එයා එයාගේ ඊළඟ ගොදුරු හොයාගෙන වගේ මේ තරුණ මවගේ නම සූසන්. ඒ වගේම මෙයා මේ සුපර් මාකට් එකට ඇවිල්ලා ඉන්නේ එයාගේ දරුවෝ දෙන්නෙක් වෙච්ච ෂෝන් සහ බෙත් එක්ක. අපිට පේනවා සූසන් බඩු ගන්න අතරතුරේ ඉස්සරහෙන් යන ෂෝන් සහ බෙත්
පොඩි රණ්ඩුවක පැටලිලා කියලා. මේක නිසා සූසන් දැඩි අපහසුතාවයකින් තමයි ඉන්නේ. ග්‍රේඩි මේ අවස්ථාව තමන්ගේ වාසියට අරගෙන එයා හරිම විනීත විදිහට එයාගේ සංවාදයට මැදිහත් වෙනවා. එයා ෂෝන් කියන පිරිමි දරුවට අවවාද කරනවා හැම වෙලාවෙම තමන්ගේ සහෝදරියට කාරුණික වෙන්න කියලා. මෙන්න මේ උපදේශය නම් සූසන්ගේ හිතට ඉතාමත් තදින් කාවදිනවා. ඒ වගේම ඇය ග්‍රේඩිගේ මැදිහත් වීමත් අගය කරනවා. සූසන් ඉක්මනින්ම ග්‍රේඩි එක කතාවට වැටෙනවා. මේ කතාව අතරතුර සූසන් දකිනවා ග්‍රේඩිගේ ඇඟිල්ලේ මගුල් මුද්දක් තියෙනවා කියලා. මේක දැකලා ඇයි කියනවා ග්‍රේඩිගේ බිරිඳ ඉතාමත් වාසනාවන්ත කාන්තාවක් වෙන්න ඇති කියලා. ඔන්න ග්‍රේඩි මේ වෙලාවේ තමන්ගේ බොරුව ඉස්සරහට අරන් කියනවා මම මේ මගුල් මුද්ද හැමතිස්සෙම දාගෙන ඉන්නවා. නමුත් දැන්ට අවුරුද්දකට කලින් තමන්ගේ බිරිඳයි ඒ වගේම තමන් පණ වගේ ආදරය කරපු දුවයි රියානුතුරකින් මැරුණා කියලා. මේ බොරුව නම් සූසන්ගේ හදවතට ගොඩාක් ආවැදුනා. ඔන්න අපිට සුපර් මාකට් එකෙන් එළිය සීන් එකක් පෙන්නනවා. සූසන් මේ වෙනකොට සුපර් මාකට් එකෙන් එළියට ඇවිල්ලා එයා හදිස්සියෙම තීරණයක් ගන්නවා. එයා ග්‍රේඩිට පිට්ස ගන්න කතා කරනවා කියලා. එයා ග්‍රේඩිට සමීප වෙලා එයාගේ මෘදු සොරෙන් අහනවා ඒගොල්ලොත් එක්ක පිට්ස ගන්න එනවද කියලා. ඔන්න ඉතින් ග්‍රේඩිගේ සැලසුම සාර්ථකයි. සූසන් තමන් මෑතකදී දික් අසාදුන බව ග්‍රේඩිට කියනවා. ඇගේ සොරෙන් සහ ඉරියව්වෙන් පැහැදිලි වෙන්නේ මේ තත්ත්වය යාට තරමක් දුෂ්කරයි කියලා. කියන්න ඕනේ නැහනේ ළමයි ටිකක් එක්ක තනි වෙනවා කියලා කියන්නේ කොහොමත් දුෂ්කරයිනේ. සූසන් තමන් ගැන හඳුන්වා දෙනකොට ග්‍රේඩි තමන්ව හඳුන්වා දෙන්නේ ඩේවිඩ් හැරිස් කියන නමින්. යාළුවනේ ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් නේද මෙච්චර බොරු කියන්නේ මෙයා කොච්චර ප්‍රැක්ටිස් වෙන්නේ නැද්ද කියලා. අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන මතක් කරන්න එපා. ඔන්න ඉතින් ඔය සීන් එක කොහොමම කට් වෙලා අපිට පෙන්නනවා ඊට මාස 6කට පස්සේ වෙන සිද්ධියක්. ඔන්න මේ සීන් එකේදී තමයි සූසන්ගේ ලොකු පුතා වෙච්ච මයිකල්ගේ ආගමනය වෙන්නේ. එයා තමන්ගේ හමුදා පාසලේ අවුරුද්දක් ඉවර කරලා ආයෙත් මේ ගෙදර එන්නේ නිකන් නෙමෙයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච කෙලීත් එක්ක. නමුත් මයිකල්ගේ හිතේ සතුටක් නම් තිබ්බේ නැහැ. එයාගේ හිත පිරෙලා තිබ්බේ කලබලෙන් සහ අසතුටින්. මේකට හේතු කිහිපයක්ම තිබ්බා. එකක් තමයි අම්මා මෙයාව ගන්න එයාපෝර්ට් එකට ආවෙ නැති එක. ඊට අමතරව අම්මගෙන එයාට ආවිලා තිබ්බ ආරංචි. මෙයා තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච කෙලීට කියනවා එයාට විශ්වාස කරන්නත් බෑ අම්මා යාව ගන්න එයාපෝර්ට් එකට ආවෙ නෑ කියන එක. ඊට පස්සේ කෙලී මයිකල්ව සනසන ගමන් කියනවා සූසන් මේ දවස් ටිකේ බිසි ඒකනේ මං ඔයාව ගන්න ආවි කියන එක. ඊට පස්සේ මයිකල් කෙලීගෙන් අහනවා අම්මගේ අලුත් පෙම්වතාව එයාට මුණ ගැහිලා තියෙනවද කියලා. කෙලී කියනවා එයාව කීප වතාවක් මං දැකලා තියෙනවා හොඳ කෙනෙක් වගේ පේන්නේ කියලා. නමුත් එයා ඒක දුන්නේ හරි විශ්වාසකින් නෙමෙයි. එයාට ඒක ෂුවර් නෑ වගේ තමයි එයායේ උත්තරේ දුන්නේ. කොහොමාරි මයිකල් තමන්ගේ අම්ම වෙච්ච සූසන් මේ ගත්ත තීරණය ගැන හිටියේ සතුටින් නෙමෙයි. මයිකල් කෙලීට කියනවා මාස 6කට කලින් හම්බුන පුද්ගලයෙක් එක්ක විවාහයට එකඟ වෙනවා කියලා කියන්නේ හරිම ඉක්මන් සහ නුවණක්කාර නොවන තීරණයක් කියලා. ඊට පස්සේ කෙලී මයිකල්ට කියනවා ඒක සූසන්ගේ පෞද්ගලික ජීවිතය. එයාට එයාට ඕනේ තීරණ ගන්න අයිතියක් තියෙනවා කියලා. මේ සියල්ල කතා වෙන ගමන්ම කෙලී මයිකල්ව මයිකල්ලගේ ගෙදර පිටිපස්සේ දොර ළඟට එක්කන් ඇවිල්ලා ඒ පිටිපස්සේ දොරෙන් එයාව එළිය වත්තට එක්කන් යනවා. මේ දොර අරිනකොටම මයිකල් ගොඩක් පුදුම වෙනවා. මොකද ගෙදර හැමෝම මේ වෙනකොට ගෙදර මිදුලේ සර්ප්‍රයිස් පාටි එකක් ලෑස්ති කරලා. මයිකල්ගේ ඇස් කඳුලින් පිරෙනවා. එයා ගොඩක් හැඟීම්බර වෙලා තමන්ගේ අම්මව, සහෝදර සහෝදරියන්ව, ජැකි නැන්දව, ඒ වගේම ලීව බදා ගන්නවා. මේ හැමෝම එයාව අවුරුද්දකින් දැකලා හිටියේ නැහැ. ඉතින් මේ හමුවීම ගොඩාක්ම හැඟීම්බර හමුවීමක්. කොහොම හරි මේ උත්සවයේ අතරතුර සූසන් එයාගේ පුතාට එයාගේ අනාගත සැමියාව හඳුන්වා දෙනවා. නමුත් මේ ගැන මයිකල්ගේ මුහුණේ සතුටක් පෙනුනේම නැහැ. මයිකල්ගේ මූණේ සැකය, ඒ වගේම අප්‍රසාදය පිරීලා තිබ්බා. පස්සේ අපිට පෙන්නනවා සූසන් තමන්ගේ සහෝදරිය වෙච්ච ජැකීගෙන් සහ ඇගේ පෙම්වතිය ලීගෙන් රහසිගතව අහනවා මේ තරම් ඉක්මනට විවාහයකට එකඟ වෙන එක නුවණක්කාර තීරණයක්ද කියලා. ජැකී ඇයට සහතික වෙනවා. ඩේවිඩ් ඇයට ඇත්තටම ආදරය කරනවා කියලා. ඒ වගේම ඒගොල්ලෝ හොඳ කපල් එකක් කියලා. මේ අතරතුර අපිට පේනවා ඩේවිඩ් පවුලේ හැම දෙනාටම ස්තුති කරන ගමන් කතාවක් ඉදිරිපත් කරනවා කියලා. ඔහුගේ වචන වලින් ඒ වගේම ඉරියව් වලින් අපිට පේන්නේ එයා ගොඩක් චතුර විදිහට මේ අවස්ථාව හසුරවනවා කියලා. ඩේවිඩ් කියනවා එයාව සාදරයෙන් පිළිගැනීම ගැන කෘතඥ වෙනවා කියලා. මයිකල් මේ කතාවට ගෞරවනීය විදිහට හිස වනනවා. නමුත් එයාගේ මුහුණෙන් පේනවා මේ සියල්ලම යාට දරා ගන්න බෑ කියලා. ඒ වගේම මේ අවස්ථාවේ සූසන් තමගේ අනාගත සැමියාට කියනවා ජැකී යාට රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් විදිහට රස්සාවක් අරන් දීලා තියෙනවා කියලා. ඩේවිඩ් මේ අවස්ථාව අගය කරන ගමන්ම එයාගේ මූණේ යම්කිසි සූක්ෂම ප්‍රතිචාරයක් දිස් වෙනවා. ඒක සතුටක්ද එහෙම නැත්නම් වෙන හැඟීමක්ද කියන එක පැහැදිලි නෑ. උත්සවය අවසන් වෙන කිට්ටු වෙනකොට ඩේවිඩ් මයිකල්ව පැත්තකට අරන් ගිහිල්ලා එයාට කියනවා මිනිත්තු 4කින් බේස්මන්ට් එකට එන්න කියලා. මේකත් එක්ක මයිකල් තුළ කුතුහලයක් වගේම පොඩි බයකුත් තියෙනවා. මයිකල් බේස්මන්ට් එකට යනකොට දකිනවා ඒකේ දොරට පිටතින් අගුලකුත් හයි කරලා තියෙනවා කියලා. මේක එයාගේ සැකය තව දුරටත් වැඩි කරනවා. බේස්මන්ට් එකේ පඩිපෙළ දිගේ පහළට යන මයිකල් දකින්නේ
අලුතෙන් හයි කරපු අගුළු දැම්ම කබඩ් වගේක්. මේව එයාගේ වඩු මෙවලම් ගබ්ඩා කරලා තියාගන්නයි හදලා තියෙන්නේ කියලා. නමුත් මයිකල්ගේ හිතේ තියෙන සැකේ නම් යන්නේ නැහැ. ඩේවිඩ් ඒ දෙන්නටම මත්පැන් වීදුරුවක් ගන්න වක් කරලා සුහදශීලී විදිහට කතා කරන්න පටන් ගන්නවා. ඩේවිඩ් කියන්නේ මයිකල්ලත් එක්ක හැබෑම විදිහට පවුලක් විදිහට ඉන්න එයා කැමතියි කියලා. ඒ වගේම එයා කියනවා එයා සූසන් එක්ක කතා කරලා මයිකල්ව හමුදා පාසලට යන්නේක නවත්තනවා කියලා. මෙන්න මේකෙන් නම් මයිකල්ගේ හිතේ යම්කිසි සහනයක් එනවා. නමුත් එයා මේක තාමත් විශ්වාස කරන්නේ නැහැ. මේ අතරෙම ඩේවිඩ් මයිකල්ට කියනවා මයිකල් හොඳ පිහිනුම්කරුවෙක් කියලා එයා දන්නවා කියලත්. ඒ වගේම තමනුත් කලින් ඔරෙගොන් විශ්වවිද්‍යාලයේ තරඟකාරී පිහිනුම්කරුවෙක් වෙලා හිටියා කියලත් ඩේවිඩ් කියනවා. මේ තොරතුරු ඩේවිඩ් කොතනින්ද ලබාගත්තේ කියන එක මයිකල්ගේ මනස ගැටලුවක් ඇති කරනවා. ඩේවිඩ් මයිකල්ව උනන්දු කරවමින් කියන්නේ දිගටම පුහුණු කරගෙන ගියොත් ඔයාට විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වයක් ලබා ගන්නත් පුළුවන් වේවි කියලා. කොමාරි හවස් කාලේ මයිකල් කෙලී සමග ගොඩක් වැදගත් සාකච්ඡාවක තමයි ඉන්නේ. එයා ඇයගෙන් ඉල්ලීමක් කරනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් වෙහිකල්ස් එකට එයාව එක්කන් යන්න කියලා. මයිකල්ගේ මූණේ පැහැදිලිවම දිස් වෙන්නේ මේ රියදුරු බලපත්‍රය ලබා ගන්න එයාට තියෙන උනන්දුව. කෙලීමේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්නේ සරදම් සහගත විදිහට. කෙලී කියනවා ඒක නම් හිතලා බලන්න කියලා. මොකද මයිකල් කෙලී මත යැපෙනවා බලන්න කෙලීට ආසයි කියලා එයා කියනවා. කෙලීගේ මූණේ ආදරණීය හිනාවකුත් මේ අතරෙන් මතුවෙනවා. ඉතින් මේ කතාබහෙන් පස්සේ ඒ දෙන්න අතර තිබ්බ බැඳීම තවත් ශක්තිමත් වුණා කිව්වොත් හරි. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා එදාම රාත්‍රියේ ගෙදර තියෙන නිශ්ශබ්ද වාතාවරණය ඇතුලේ සූසන් තමන්ගේ අනාගත සැමියා වෙච්ච ඩේවිඩ් එක්ක බරපතල සාකච්ඡාවක් පටන් ගන්නවා. එයාගේ මූණේ පැහැදිලිවම තියෙන්නේ කනස්සල්ලක්. සූසන් ඩේවිඩ්ට කියනවා තමන්ගේ ලොකු පුතත් තමන්ගේ ඉස්කෝලේ අන්තිම අවුරුද්ද හමුදා පාසලේම ගත කරන එක වඩාත් හොඳයි කියලා ඇයි හිතනවා කියලා. සූසන්ගේ අනිත් පැහැදිලිවම දැනෙන්නේ සූසන් මේ තීරණය ගත්තේ ගොඩාක් අමාරුවෙන් කියලා. ඩේවිඩ්ගේ මූණේ පැහැදිලිව දිස්වන්නේ විරෝධතාවයක්. එයා සූසන්ට පැහැදිලි කරන්න උත්සාහ කරනවා මයිකල්ගේ හොඳම ස්ථානය පවුල සමග නිවසේ සිටීම කියලා. ඩේවිඩ්ගේ හනෙන් දැනෙන්නේ එයා මේ තත්ත්වය පාලනය කරගන්න උත්සාහ දරනවා කියලා. මේ අතරතුර මයිකල් තමන්ගේ කාමරයේ තනිව තමයි ඉන්නේ. මයිකල් තමන්ගේ හෙඩ්ෆෝන් අකමැත්තෙන් ඒ වුණාට වෙන කරන්න දෙයක් නැතිකමට තමන්ගේ කන්වල ගහගෙන කාමරයට වෙලා ඉන්නවා. මොකද මයිකල් කැමති නෑ තමන්ගේ අම්මා සහ ඩේවිඩ් ඉන්න කාමරයේ පැත්තෙන් එන විකාර සද්ද අහගෙන ඉන්න. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා පහුවෙනිදා උදෙන්ම ඩේවිඩ් හරිම උනන්දුවෙන් මයිකල්ගේ පරණ පාසලේ ක්‍රීඩා අධ්‍යක්ෂිකාව වෙච්ච මිසිස් රිවර්ස් එක්ක දුරකථන සංවාදයක යෙදිලා ඉන්නවා. මේ දුරකථන සංවාදයේ ඉවරුණාට පස්සේ ඩේවිඩ් හරිම සතුටින් පවුලේ අනිත් අයට කියනවා මයිකල්ට ගිම්හාන කාලේ පුහුණු වීම වලට පිහිනුම් කණ්ඩායමේ තැනක් අරන් දෙන්න පුළුවන් කියලා. නමුත් මේකට මයිකල්ගේ ප්‍රතිචාරය නම් මෙතරම් මුනුසුම් නැහැ. මොකද එයාගේ මූණේ තාමත් සැකයක් තියෙනවා. මේකේ පස්සේ ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා එක දවසක් දවල් ගෙදර සාලේ ඉඳන් ෂෝන් රූපවාහිනිය ගොඩක් හයියෙන් දාගෙන ඉන්නවා කියලා. සූසන් ෂෝන්ට අවවාද කරනවා ටීවීගේ සද්ද ටිකක් අඩු කරන්න කියලා. නමුත් ෂෝන් මවගේ අවවාදය නොසලකා හරිනවා. හදිසියෙම ඩේවිඩ් කාමරයට කඩන් වදිනවා. එයාගේ මූණේ තිබ්බේ දැඩි කෝපයක්. එයා හරිම ආක්‍රමණශීලී විදිහට ෂෝන්ගේ බෙල්ල අල්ලගෙන ටීවීකේ සද්ද අඩු කරන්න කියලා බල කරා. ඔන්න දැන් ටික ටික ඩේවිඩ්ගේ එහෙම නැත්නම් අපි දන්න නමින් කිව්වොත් ග්‍රේඩිගේ ඇත්ත තත්වේ එළියට එන්න හදනවා වගේ නේද? ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා කුස්සියේ ජනේලෙන් එළිය බලමින් හිටපු ඩේවිඩ් දකිනවා ඒ ඉස්සරහා තිබ්බ ස්විමින් පූල් එකේ මයිකල් සහ කෙලි ආදරණීය විදියට හැසිරෙනවා. එයා සූසන්ගෙන් අහනවා මේ කෙලි සහ මයිකල්ගේ හැසිරීම ඒක ටිකක් වැඩි වගේ නේද කියලා. සූසන් කියනවා එයාට නම් ඒකේ ලොකු අවුලක් තේරෙන්නේ නැහැ. කෙලි මයිකල්ට ගොඩක් හොඳ බලපෑමක් ඇති කරන කෙනෙක් කියලා. කොහොම හරි එදා රාත්‍රී කෑම මේසෙදි ෂෝන්ගේ සහ මයිකල්ගේ හැසිරීම ගැන කතා කරන ඩේවිඩ් කියනවා පවුලක් එකට ඉන්න එක එයාට කොයිතරම් වැදගත්ද කියලා. ඒ කතාව එහෙම යන අතර අපිට පේනවා තමන්ගේ ළමයි ටික බලල යන්න සූසන්ගේ එක්ස් හස්බන්ඩ් මෙච්ච ජේ එනවා කියලා. ළමයි දෙන්න හරි ආසාවෙන් තාත්තා ළඟට යද්දි මයිකල් විතරක් කෑම මේසෙටම වෙලා හිටියා. ඉතින් මේක දැකලා ඩේවිඩ් මයිකල්ගෙන් අහනවා ඇයිවා ඔයාගේ තාත්තට කතා කරේවත් නැත්තේ කියලා. එතකොට මයිකල් කියනවා එයාට ඕන් නැහැ කියලා. ඔන්න ඊට පස්සේ ඒ සීන් එක එහෙම කට් වෙලා ඊළඟ දවසේ උදේ සීන් එකක් අපිට පෙන්නනවා. එදා දවසේ උදේම මිසිස් කට ඇවිල්ලා හම්බ වෙනවා සූසන්ව. මිසිස් කට ඉන්නේ වැදගත් පණිවිඩයක් අරගෙන. එයා කියනවා එයා දැක්ක කියලා ඇමරිකාස් මෝස් වොන්ටඩ් කියලා සයිට් එකක පොලිසිය විසින් ඇඳලා තියෙන සීරියල් කිලර් කෙනෙක්ගේ ෆොටෝ එකක්. මේක හරියටම ඩේවිඩ්ගේ වගේමයි කියලා මිසිස් කට කියනවා සූසන්ට. හැබැයි අනේ මන්ද යාළුවනේ මේ සූසන් ඩේවිඩ්ව විශ්වාස කරන හින්දාද මන්දා ඩේවිඩ්ට මිසිස් කට කියපු ඔක්කොම ටික මෙයා කියනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා රෙස්ටෝරන්ට් එකක මයිකල් සහ ඩේවිඩ් ඉන්න සීන් එකක්. ඒකෙදි ඩේවිඩ් මයිකල්ගෙන් අහනවා එයාගේ සූසන්ගේ වෙඩින් එකේදී බෙස්මන් වෙන්න කැමතිද කියලා. නමුත් මේකට මයිකල් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඊට පස්සේ ඩේවිඩ් කියනවා මගේ ජීවිතේ වෙනස් වුණේ එදා ඔයාගේ අම්මව සුපර් මාකට් එකේදී දැක්කන් පස්සේ කියලා. මොකද ඇක්සිඩන්ට් එකකින් පස්සේ එයාගේ වයිෆුයි එයාගේ දරුවා වෙච්ච මිෂෙලුයි දෙන්නම නැති වුණානේ කියලා.
ඊට පස්සේ මේ බොරුකාරය ආයසරයක් ඒ බොරුවම රිපීට් කරන්න ගිහිල්ලා වැරදිලා මිෂෙල් කියන නම වෙනුවට ලීසා කියලා කියවෙනවා. ඔන්න මේක මයිකල්ට ක්ලික් වෙනවා. එයා කියනවා, ඔයා කලින් කිව්වේ ඔයාගේ දුවගේ නම මිෂෙල් කියලානේ. වැඩේ අහුවෙන්න යන්නේ කියලා දැනගත් ඩේවිඩ් ඒක බැලන්ස් කරන්න ඕනින්ද කියනවා තමන්ගේ දුවගේ නම ලීසා මිෂෙල් කියලා. කොහොම හරි ඒ අහුවෙන්න ගියපු බොරුව නිසා එයා සෑහෙන බයටත් එයාගෙනම තරහටත් පත් වුණා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ එයාගේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තා අර සූසන් කියපු මිසිස් කටර්ගේ කතාව. ඉතින් යා වැඩට ගිහිල්ලා ඇමරිකාස් මෝස් වොන්ටඩ් කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා පොලිසිය විසින් ඇඳලා තිබ්බ ඩේවිඩ්ගේ ස්කෙච් එක දිහා යා බැලුවා. ඊට පස්සේ මේ ගැන දන්න මිසිස් කටර් මොන හරි කරන්න යා කල්පනා කරා. එයා මිසිස් කටර්ගේ ගෙදරට රිංගලා අවස්ථාව ආපු ගමන්ම මිසිස් කටර්ව ඒගොල්ලන්ගේ ගෙදර බේස්මන්ට් එකේ පහළට තල්ලු කරලා නහයෙන් අල්ලලා හුස්ම ගන්න බැරි වෙන්න තද කරලා එයාව මැරුවා. කොහොම හරි ඩේවිඩ් මේ අපරාධය කරලා ගෙදර එනකොට කෙලි සහ මයිකල් එකතු වෙලා කරන හොර වැඩකුත් මෙයාට අහු වෙනවා. එදා රෑ කෑම වේලේදී ගොඩක් දේවල් මේගොල්ලෝ කතා කර කර ඉන්නකොට එක පාටම සූසන්ගේ කලින් හස්බන්ඩ් වෙච්ච ජේ එක පාටම කඩාගෙන එනවා ගෙදරට. ගෙදරට ඇවිල්ලා ඩේවිඩ්ට මහා හයියෙන් බයින්න පටන් ගන්නවා. ජේ එක පාරටම මේ විදිහට කඩාගෙන බිඳගෙන ඇවිල්ලා තියෙන්නේ ඩේවිඩ් ෂෝන්ගේ බෙල්ලෙන් ඇල්ලුවා කියලා ෂෝන් ජේට කියලා තිබ්බ නිසා. ජේ මේක ගැන කිය කිය මහා හයියෙන් කෑ ගහද්දි ඩේවිඩ් කිව්වේ, ඔයා ඔයාගේ ළමයින්ව හරියට හදලා නැති හින්දායි මට එහෙම කරන්න උනේ කියලා. මේක අහලා නම් ජේට සෑහෙනම තරහ ගියා. එයා ඩේවිඩ් එක රණ්ඩුවක් දාගන්න යද්දිම මයිකල් මැදිහත් වෙලා ජේව පැත්තකට ඇදගෙන ගියා. මේ අතරේ ජේගේ ෆෝන් එක බිමට වැටිලා කැඩුනා. මයිකල් ඒකත් අරගෙන ජේව එළියට එක්කන් ගිහිල්ලා ඒ ෆෝන් එක ජේට දුන්නා. ඒ වගේම ජේ සහ මයිකල් අතර කාලෙකට පස්සේ කතා බහක් සිද්ධ වුණා. මේක උඩින් ඉඳන් ජනේලෙන් බලන් ඉන්නවා ඩේවිඩ්. ඩේවිඩ්ට ඇති වෙන්නේ ලොකු ඉරිෂියාකාර හැඟීමක්. කොහොම හරි එදා මධ්‍යම රාත්‍රියේදී කාමරයේදී සූසන් ඩේවිඩ්ට කියනවා, අපේ පවුල ඇතුලේ කොයි වෙලාවකවත් අතින් පයින් ළමයින්ගේ විනය හදන්නේ නැහැ කියලා. සූසන්ගේ මුහුණේ තිබ්බ දැඩිම දැඩි ස්ථාවරයක්. ඩේවිඩ් මේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන්නේ නිහඬව හිසවනමින් පමණයි. ඒ රාත්‍රියේම මයිකල් අවදි වෙනවා වැසිකිළියට යන්න. එයාට පහළට යනකොට ඇහෙනවා ඩේවිඩ් තනිව මොනවා හරි කරනවා කියලා. ඉතින් මේ වගේ දේවල් වලින් මයිකල්ගේ හිතේ තියෙන සැකය තව තවත් වැඩි වෙනවා. ඊළඟ දවසේ ඔෆිස් එකෙන් මෙයාගෙන් ඉල්ලනවා ෆෝම් වගේ පුරවලා අයිඩෙන්ටි කාඩ් එකක් එක්ක ඉදිරිපත් කරන්න කියලා. නමුත් එයා ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ඒකේ හේතුව ඔයගොල්ලෝ හොඳටම දන්නවනේ. ඊට පස්සේ ඩේවිඩ් සූසන්ට කියනවා එයා තීරණය කරා කියලා අර රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න එයා බාරගත් එක නවත්තන්න. ඩේවිඩ්ගේ මුහුණේ තියෙන හැරිම ආටිෆිෂල් දුකක්. සූසන් ඇයි කියලා අහනකොට ඩේවිඩ් කියනවා එයා තේරුම් ගත්ත කියලා එයා මේක සතුටින් කරන ජොබ් එකක් නෙමෙයි කියලා. කොහොම හරි එක දවසක් සූසන් තවත් යාළුවෙක් එක්ක බාර් එකට ගිහින් ඉන්න වෙලාවක ජේ ගෙදරට එනවා. එයාගේ අරමුණ තමයි එයාපෝර්ට් එකට යන්න කලින් එයාගේ දරුවන්ගෙන් සමු ගන්න. ජේ ගෙදරට ආපු මේ වෙලාවේ සූසන් ඩේවිඩ්ට දුරකත නැමතුමක් දෙනවා. ඒ වගේම එයා අහනවා ජේ ගෙදරට ආවද කියලා. ඩේවිඩ් ජේව පෙනිපෙනිත් නෑ කියලා තමයි කියන්නේ. ටික වෙලාවකට පස්සේ ජේ ඩේවිඩ් ඉස්සරහට ඇවිල්ලා කියනවා එයා ඔරගෝන් විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍ය කාර්යාලයට කතා කරා කියලා. ජේ දැනගත්ත කාරණා අනුව පහුගිය වසර 30 ඇතුළත උපාධිය ලැබපු ඩේවිඩ් හැරිස් කියලා හතර දෙනෙක් ඉන්නවා. නමුත් ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක්වත් ඩේවිඩ් පවසපු කාල සීමාව ඇතුළත කැම්පස් එක ඇතුළේ ඉඳලා නැහැ. මේ නිසා ජේගේ මුහුණේ තියෙන හරිම ජයග්‍රාහී බවක්. ඒ වගේම එයා කියනවා මේ පරීක්ෂණය කරේ මයිකල්ට දුන්න පොරොන්දුවක් නිසා කියලා. මේකෙන් අධික විදිහට තරහ යන ඩේවිඩ් ෂණිකව මල් වාස් එකක් අරගෙන ජේගේ ඔළුවට ගහලා එයාව බිම වට්ටනවා. දැන් ඕගොල්ලෝ හිතනවා ඇති මෙච්චර හරියක් වෙනකන් ගෙදර කවුරුත්ම හිටියේ නැද්ද කියලා. ඇත්තටම උදුමහලේ කාමරයක මයිකල් සහ ෂෝන් හිටියා. හැබැයි ඒගොල්ලෝ වීඩියෝ ගේම් ගහන ගමන් තමයි හිටියේ. ඒගොල්ලන්ගේ හිනාහඬ, ඒ වගේම ඒගොල්ලන්ගේ ගේම් එකේ හඬ නිසා ඒගොල්ලන්ට මේ කිසිම දෙයක් ඇහුනේ නැහැ. කොහොම හරි ඩේවිඩ් ඊළඟට කරන දේ තමයි ජේ ආපු ටැක්සියේ රියදුරාට සල්ලි ගෙවලා ජේව, ඒ වගේම යාගේ බඩමුට්ටු ටික බේස්මන්ට් එකට අරන් යන එක. බේස්මන්ට් එකේදී ඩේවිඩ් ප්ලාස්ටික් බෑග් එකක් ජේගේ ඔළුව වටා තදින් ඔතනවා. මේ අතරතුර එවැනත් තැනක ජැකි තමන්ගේ සහෝදරිය සූසන් එක්ක දුරකථන සංවාදයක නිරත වෙනවා. ජැකිගේ හඬේ සැකයක් තියෙනවා. එයා සූසන්ට කියනවා ඩේවිඩ්ගේ හැසිරීම කොච්චර අමුතුද කියලා. ඩේවිඩ්ගේ බයෝඩේට ඉල්ලපු වෙලාවේ ඒක නොදී රස්සාවෙන් අස්වෙනා කියලා කියපු ඩේවිඩ් ගැන විශ්වාස කරල කොහොමද? ඒ ගැන පැහැදිලි සැකයක් එන එක සාධාරණයිනේ. පස්සේ ඩේවිඩ් සූසන්ට කියනවා මයිකල් කනගාටුවෙන් ඉන්න ජේ ආපු නැති නිසා කියලා. මෙතෙන්දි ඩේවිඩ්ගේ හඳේ කෘතිම කනගාටුව අපිට හොඳට තේරෙනවා. ඒ වගේම එයා සූසන්ගේ ක්‍රිස්ටල් වාස් එක බිඳපු එක ගැන සමාවිල්ලනවා. ඒ වුණාට ඩේවිඩ්ගේ ඇස්තුල නම්
කිසිදු පසුතැවීමක් නැහැ. ඔන්න තවත් තැනක ලියා ජැකීට කියනවා ඩේවිඩ් හැම වෙලාවෙම මුදලින් ගෙවන එකම විතරක් කරා කියලා. ජැකී තීරණය කරනවා ජේට කතා කරන්න. මොකද එයා දන්නවා ඒ දෙන්නම ඩේවිඩ් ගැන එකම සැකේ පහල කරගෙන ඉන්නවා කියලා. බේස්මන්ට් එකේදී ජේගේ දුරකථනය පාවිච්චි කරන ඩේවිඩ් මයිකල්ට පණිවිඩයක් යවනවා. තමන් ඩේවිඩ් ගැන පසුබිම් පරීක්ෂණයක් කරත් එයාට මුකුත් හොයාගන්න බැරි වුණා කියලා. ඊට පස්සේ ඩේවිඩ් කරන්නේ මේ ෆෝන් එක අර ලොක එකක් ඇතුළට තියෙන බෑග් එකකට දාන එක. එයාගේ මූණේ තියෙන්නේ ගොඩක් තෘප්තිමත් හිනාවක්. ඔන්න ඊළඟ දවසේ උදෑසන අපිට පෙන්නනවා ඩේවිඩ් මිසිස් කටයගේ ගෙදර ඉස්සරහා තියෙන පොලිස් වාහන දිහා බලාගෙන ඉන්නවා. එයාගේ මූණේ කිසිම චලනයක් නැහැ. ඩේවිඩ්ගේ ඇස්වල මොනවාම හරි කැළඹීමක් දිස්වෙනවා. ජනේලයෙන් එබිලා බලන මයිකල් ඩේවිඩ් සහ තැපැල්කරු අතර සිද්ධ වෙන සංවාදය අහගෙන ඉන්නවා. තැපැල්කරු කියනවා මිස්ටර් කටර්ට අනතුරක් සිදු වෙලා කියලා. එයාගේ සොයුරය එයාව උදේ ඉඳලා හොයනවා කියලත්. ඊට පස්සේ ඩේවිඩ් පවුලයට කියනවා මිසිස් කටර් ඉනිමගෙන් වැටිලා පිට කැඩිලා තියෙනවා කියලා. මේ විස්තර තැපැල්කරු කිසි විටක සඳහන් නොකළේවා. මයිකල්ගේ මුහුණේ ගැඹුරු සැකයක් මතුවෙනවා. පසුව ජැකී ඩේවිඩ්ට කතා කර කර කියනවා ඔහු තවමත් බදුලේඛන සම්පූර්ණ කරන්න ඕනි කියලා. ඩේවිඩ්ගේ මුහුණේ අපහසුතාවය පැහැදිලිව දිස් වෙනවා. එයාගේ නළලේ දහඩිය බිඳු මතුවෙනවා. ඔන්න ඊළඟට අපිට සීන් එකක් පේනවා පිහිනුම් තටාකය ළඟ මයිකල් සහ කෙලි විශ්වවිද්‍යාල ආයුධම්පත් පුරවමින් ඉන්නවා කියලා. මයිකල් කෙලීට තමන්ගේ තියෙන සැක ගැන කියනවා. මයිකල් කියනවා මිසිස් කටර් මැරුණේ තමන්ගේ අම්මට අර පොලිස් ඡායාරූපය ගැන කිව්වෙන් පස්සේ කියලා. ඒ වගේම මයිකල් කියනවා තැපැල්කාරයා කියපු නැති මිසිස් කටර්ගේ මරණයේ සිද්ධියක් ඩේවිඩ් කිව්වා කියලා. කෙලීගේ මූණේ සැකයක් මතුවෙනවා. නමුත් කෙලි තර්ක කරනවා මේක හම්බයක් විතරයි කියලා. ඔන්න ඊළඟ සීන් එකේදී අපිට පේනවා ඩේවිඩ් ෂෝන්ව සහ බෙත්ව රැගෙන යන්න පිටත් වෙනවා. ඊට පස්සේ මයිකල් සහ කෙලි ගේ ඇතුළට ගිහිල්ලා ඩේවිඩ් ගැන දේවල් හොයන්න පටන් ගන්නවා. මේ අතරතුර සූසන් ඩේවිඩ්ට හදිස්සියේ කෝල් එකක් අරන් කියනවා ආයේ ගෙදර යන්න කියලා. මොකද එයා දරුවෝ අරගෙන ආයේ එනවා කියලා. ඔන්න ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා කෙලි සහ මයිකල් ඩේවිඩ් ගැන විස්තර හොය හොය ඉන්න වෙලාවේ එක පාරටම ඩේවිඩ් ගෙදරට එනවා. ඩේවිඩ් දන්නේ නැහැ මේ වෙලාවේ ගේ ඇතුලේ මයිකල් සහ කෙලි එයා ගැන හොයනවා කියලා. නමුත් මෙයා ගේ ඇතුළට එනකොටම මයිකල්ටයි කෙලිටයි ඒක දැනෙනවා. ඒගොල්ලෝ මුකුත්ම උනේ නෑ වගේ ස්විමින් පූල් එක පැත්තට ගිහිල්ලා ඉන්නවා. ඔන්න ඊළඟ සීන් එකේදී රෑ කෑම වෙලාවේ සූසන් මයිකල්ගෙන් අහනවා එයා තමන්ගේ තාත්තගෙන් මොන හරි අහලා තියෙනවා කියලා. මයිකල් කියනවා ජේ රට යන්න කලින් අන්තිම පාරට ලැබුණු පණිවිඩය තමයි ජේ ගුවන් යානයට නගින්න පෙර ඒගොල්ලන්ව බලන්න ආපු නැති එක ගැන සමාවිල්ලීම එක විතරයි කියලා. ඊට පස්සේ සෑම ඇමතුමක්ම වොයිස් මේල් එකකට ගිහින් තියෙනවා කියලා තමයි එයා කියන්නේ. ඉතින් එයා මේක කියන්නේ සැක සහිත බැල්මක් හෙළන කටහඬකින්. මේ අතර බෙත් මුදුව ඩේවිඩ්ගේ අත ස්පර්ශ කරන ගමන් එයාගෙන් අහනවා එයා හොඳින් ඉන්නව නේද කියලා. එදා හවස මයිකල් කෙලීට දුරකථන ඇමතුමක් දෙනවා. එයා කියනවා සමහර විට කෙලි නිවැරදි වෙන්න පුළුවන්. තමන් අනවශ්‍ය විදිහට මේකට බය වෙලා කියලා. මයිකල් රහසිගතව පහළට ගිහිල්ලා පරිගණකය භාවිතා කරනවා. එයාගේ පුදුමයට ඇමරිකාස් මෝස් වොන්ටඩ් වෙබ් අඩවිය සෙවුම් තීරුවේ ස්වයංක්‍රීයවම සර්ච් වෙනවා. මයිකල් එතන මිසිස් කටර් සඳහන් කළ පොලිස් ඡායාරූප සටහන දකිනවා. ඒ වගේම එතකොට එයාගේ ඇස් පුළුල් වෙලා මුහුණේ බියක් මතුවෙනවා. ඔන්න පහුවෙනිදා මයිකල් මුද්‍රිත ඡායාරූප සටහනක් කෙලියට පෙන්වනවා. නමුත් තාමත් කෙලි මයිකල්ව සම්පූර්ණයෙන් විශ්වාස කරන්න ලෑස්ති නෑ. එයා හිතන්නේ මෙයා අනවශ්‍ය විදිහට සැක කරනවා කියලා. මයිකල් කියනවා මේ ගෙදර ඩේවිඩ්ගේ කිසිම ඡායාරූපයක් නැහැ. මොකද එයා තමන්ගේ ඡායාරූප ගන්නවට අකමැති නිසා කියලා. කෙලී හිතනවා මෙයා තමන්ගේ විශ්වවිද්‍යාල ආයුධම්පත් වලට වඩා මේ විකාර පරීක්ෂණ කටයුතු වලට වෙලාව වැය කරනවා කියලා. මේ නිසාම කෙලී කෝපෙන් සහ කලකිරීමෙන් එයාගේ ළඟින් අයින් වෙනවා. එයාගේ ඇතුළට යනවා. කුස්සියේදී ඩේවිඩ් කෙලීට කියනවා එයා ඉක්මනින් එකම පවුලක් වෙන නිසා මයිකල් සම්බන්ධ ඕනෑම කරුණක් ගැන ඇයට තමන් සමග කතා කරන්න පුළුවන් බව. නමුත් ඩේවිඩ් ඇය දිහා බලන විදිහ ඇයට ඇල්ලුවේ නැහැ. මොකද ඒ වෙනකොටත් ඇය ඉන්නේ සම්පූර්ණයෙන්ම ඇඳගෙන නෙමෙයි. ඉතින් මේ ඩේවිඩ්ගේ අමුතු බැල්මට බය වුණ කෙලි එයාගේ ඇඟ වහගෙන කියනවා එයාට මේ ගෙදරින් යන්න ඕනේ කියලා. එයාගේ හඬේ තියෙන්නේ බියක්. බේස්මන්ට් එකේදී ඩේවිඩ් ජේගේ දුරකථනය පාවිච්චි කරලා තවත් පණිවිඩයක් කියවනවා මයිකල්ට. එයා කියනවා ඉදිරි දවස් කිහිපෙදී එයා කෝල් එකක් දෙන්නම් කියලා. ඊට පස්සේ එයාට ජැකීගේ පණිවිඩයක් ලැබෙනවා ඩේවිඩ් ගැන. ජේත් එක්ක කතා කරන්න ඕනේ කියලා එයා කියනවා. ඩේවිඩ්ගේ මුහුණේ කලබලයක් දිස්වෙනවා මේක දැකලා. හදිසියෙම දුරකථනයට මයිකල්ගෙන් ඇමතුමක් ලැබෙනවා. මේ නිසා ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගන්නවා. අවාසනාවකට හරි වාසනාවකට හරි මේ රිංගින් සද්දේ මයිකල්ට ඇහෙනවා. එක පාරටම එයාගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තා. මූණේ උද්වේගයේ පැහැදිලිව දිස්වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඩේවිඩ් මේ නිසා හොඳටම බය වුණා. මයිකල් ශබ්දය පරීක්ෂා කරන්න පහළට යනවා. නමුත් එයා දකින්නේ ඩේවිඩ්ගේ සාලේ සිය දුරකථනය සමග සිටින විදිය.
මයිකල් තේරුම් ගන්නවා සමහර විට ඔහු ඇසූ හඬ මේක වෙන්න පුළුවන් කියලා. මයිකල් ඩේවිඩ්ගෙන් අහනවා බේස්මන්ට් එකේ යතුරු කොහෙද කියලා. ඩේවිඩ් පිළිතුරු දෙනවා තාමත් එයා එක හොයමින් ඉන්නවා කියලා. ඩේවිඩ්ගේ මූණේ සාමාන්‍ය බවක් පෙන්눔 කරත් එයාගේ ඇස්වලින් නම් වංචාව හංගන්න බැරි වුණා. ඩේවිඩ් නොබල ඉන්න වෙලාවක මයිකල් රහසිගතව තමන්ගේ දුරකතනෙන් ඩේවිඩ්ගේ ඡායාරූපයක් ගන්නවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා සූසන් පවුලට දන්වනවා මයිකල්ට තමන්ගේ අන්තිම අවුරුද්ද පෝට්ලන්ඩ් හිදිම ගත කරන්න හැකියාව තියෙනවා කියලා. ඉතින් මේකත් එක්ක ඩේවිඩ්ගේ මූණේ තියෙන ආතතිය වැඩි වුණා. එදාම හවස සූසන් පවුලට දන්වනවා ඩේවිඩ්, බෙත් සහ ෂෝන්ව යාළුවකගේ නිවසට අරන් යනවා කියලා. ඒ යාළුවා හෙට දරුවන්ව සමර් කැම්ප් එකකට අරන් යනවා කියලා කියනවා. සූසන්ගේ මූණේ තියෙන සාමාන්‍ය සතුටක්. නමුත් ඩේවිඩ් ගැස්තොල නම් යම්කිසි චංචල බවක් අපිට පේනවා. මයිකල් නාගෙනේම ආවෙන් පස්සේ එයා එයාගේ ෆෝන් එක චෙක් කරනවා. එතකොට එයාට තේරෙනවා එයා නාන වෙලාවේ කවුරු හරි එයාගේ ෆෝන් එක අරගෙන අර ඩේවිඩ්ගේ ගත්ත ෆොටෝ එක ඩිලීට් කරලා කියලා. එයා වහාම කෙලීගේ නිවසට යනවා. එයා කෙලීට සිද්ධ වුණ හැම දෙයක්ම කියනවා. ඒ වගේම එයා කියනවා බේස්මන්ට් එකේ යතුරත් අතුරුදහන් වෙලා කියලා. මයිකල්ගේ හනින් දැනෙන්නේ ගැඹුරු සැකයක් සහ බියක්. එයා විශ්වාස කරනවා ඩේවිඩ් බේස්මන්ට් එකේ යමක් හංගගෙන ඉන්නවා කියලා. එදා හවස ඩේවිඩ්ට ජැකී විසින් සූසන්ට යවන විද්‍යුත් තැපෑලක් අතරමඟ නවත්තල් තියෙන එකක් හම්බ වෙනවා. සරලවම කිව්වොත් විද්‍යුත් තැපෑලක ඩ්‍රාෆ්ට් එකක් හම්බ වෙනවා. ජැකී ඒකේ සූසන්ට උපදෙස් දීලා තියෙනවා ඩේවිඩ්ගේ පසුබිම හොයන්න ප්‍රයිවට් ඉන්වෙස්ටිගේෂන් කෙනෙක්, එහෙම නැත්නම් පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් යොදා ගන්න කියලා. විශේෂයෙන්ම ඩේවිඩ් රක්ෂණ සහ වැටුප් සඳහා කිසිදු හඳුනුම්පතක් ඉදිරිපත් නොකිරීම තමයි මේකට හේතුව. මෙන්න මේක නිසා නම් ඩේවිඩ්ගේ මුහුණේ කෝපයක් මතුවෙනවා. ඉතින් එයාට ඒක සාක්ෂියක් විදිහට තියෙන මේ ඊමේල් එක මකල දානවා. පස්සේ ඩේවිඩ් ජැකීගේ නිවසට බලෙන්ම ඇතුළු වෙලා ඇව පිහිනුම් තටාකේ ගිල්ලල මරල දානවා. සූසන් ආයේ ගෙදර එනකොට දාඩිය පෙරාගෙන ආපු ඩේවිඩ් කියනවා එයා දැන් තමයි දුවගෙන මේ ආපහු ගෙදර එන්න කියලා. එයා කියනවා එයා පොඩ්ඩක් ජොකින් එකකට ගියා කියලා. ඉතින් එයා ඇත්තටම ජොකින් ගියාද එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා මෙහෙම දාඩිය දැම්මද කියලා සූසන් කල්පනා කරනවා. කොහොම හරි ඔන්න ඊළඟට අපිට පෙන්නනවා සූසන් කියනවා ඩේවිඩ්ට එයාට කුණාටු තියෙන රාත්‍රිවල නිින්ද යන්නේ නැහැ කියලා. ඉතින් ඩේවිඩ් යෝජනා කරනවා නිදි බෙහෙත් බොමු කියලා. මේ අතර මයිකල් කෙලියට කියනවා පොඩ්ඩක් කායිකේ ඉඳලා මුර කරන්න කියලා. මොකද එයා බේස්මන්ට් එකට ඇතුල් වෙන්න තමයි උත්සාහ කරන්නේ. එයා ගරාජ් එකෙන් ෆ්ලෑෂ් ලයිට් එකක් අරගෙන ජනේලෙන් බේස්මන්ට් එකට රිංග ගන්නවා. එයා ලෝහ කූරක් පාවිච්චි කරලා අගුළු දැම්ම කැබිනට් එකක් විවෘත කරනවා. ඉතින් ඒ ලොකර් එකේ තියලා එයා එයාගේ තාත්තා වෙච්ච ජේගේ බෑග් එක සහ එයාගේ කැඩුන ෆෝන් එක හොයා ගන්නවා. ඉතින් මේක දැකලා මයිකල් හිතන්න ගන්නවා එයාගේ තාත්තට මොනවද උනේ කියලා. කාර් එකේ ඉඳන් මුර කරන කෙලී දකිනවා සාලේ ආලෝකය දැල්වෙනවා. එයා මයිකල්ට කෝල් එකක් දෙන්න උත්සාහ කරනකොට දුරකථනයේ බිමට වැටිලා බිඳෙනවා. මයිකල් උත්තර නොදෙන නිසා කෙලි තීරණය කරනවා නිවසට යන්න. එයාගේ මූණේ තියෙන්නේ ලොකු බයක්. බේස්මන්ට් එකේදී මයිකල් බිය ජනක දෙයක් හොයා ගන්නවා. ඒ තමයි බේස්මන්ට් එකේ තියෙන ෆ්‍රීසර් එකක එයාගේ තාත්තගේ මලසිරුර තියෙනවා. මේක දැකලා නම් මයිකල් ගොඩක් ෂොක් වෙනවා. ඒ වගේම එයාට ලොකු වේදනාවක් එනවා. මේ අතරතුර අවාසනාවන්ත විදිහට ඩේවිඩ්ට දකින්න හම්බ වෙනවා කෙලි එළිය නම් මුර කරනවා. ඉතින් මෙයා කෙලි ළඟට ගිහින් කෙලිට පහර දෙන්න පටන් ගන්නවා. මයිකල් මේ කලබලය ඇහිලා බේස්මන්ට් එකේ දොරට තට්ටු කරනවා. නමුත් ඩේවිඩ් ඉක්මනින්ම පිටවීමේ මාර්ගය අවහිර කරලා මයිකල්ව බේස්මන්ට් එකේ හිර කරනවා. ඩේවිඩ්ගේ මුහුණේ තිබ්බේ උමතු හිනාවක්. ඩේවිඩ් කෙලීව නිවස ඇතුළට ඇදගෙන යනවා. මයිකල් දොරට තදින් ගහනවා මේ වෙලාවේ. සූසන් ඩේවිඩ්ව කුස්සියේදී හම්බුණාට පස්සේ ඩේවිඩ් කියනවා එයා හිතුවේ තමන්ට අන්තිමේදී පරිපූර්ණ පවුලක් හම්බුණා කියලා. නමුත් එයා වැරදි කියලා කියනවා. ඒ වගේම එයාට තමන්ගේ නොගැලපෙන පුතාව හදාවාඩා ගන්න බැරි වුණා කියලාත් එයා කියනවා. හදිසියෙම ඩේවිඩ් කියනවා සූසන්ට මිසිස් ග්‍රේ එඩ්වර්ඩ්ස් වෙන්න තිබුණනේ කියලා. සිහිසුන් වූ කෙලීව දැක්කට පස්සේ සූසන් තේරුම් ගන්නවා මෙතෙන්දි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම එයාට තේරෙනවා මිසිස් කට පුන පුනා යාට කියන්න හැදුවේ මොකක්ද කියලා. මේ තමයි අර ෆොටෝ එකේ ඉන්න ඝාතකයා. ඉතින් මේක දැනගත්තට පස්සේ සූසන් එක පාටම දුවන්න පටන් ගන්නවා. එතකොට ඩේවිඩ් සූසන්ව ඉහළ මාලයට වෙනකන් ලුහු බඳිනවා. සූසන් නානකාමරයේ හැංගෙන්න උත්සාහ කරනවා. මේ අතර මයිකල් අවසානයේ ලෝහ කූරක් පාවිච්චි කරලා බේස්මන්ට් එකෙන් මිදිලා කෙලීට උදව් කරනවා. ඩේවිඩ් නානකාමරයේ දොර කඩා දානකොට කණ්ණාඩිය බිඳෙනවා. සූසන් මේ කණ්ණාඩිය කෑල්ලක් අතර ගන්නවා. ඩේවිඩ් පිහියක් අතින් අරන් සූසන්ට අනින්න යනකොටම එයා ඉක්මනටම අර වීදුරු කෑල්ලෙන් ඩේවිඩ්ගේ බෙල්ලට අනිනවා. ඩේවිඩ් බාත්ටබ් එක ඇතුළට වැටෙනවා. එයාගේ බෙල්ලෙන් ලේ ගලනවා. මොහොතකට පස්සේ සූසන්, මයිකල් සහ කෙලි එකට එකතු වෙනවා. නමුත් ඩේවිඩ් තවමත් පඩිපෙලේ හිරවෙලා ඉන්න නිසා ඒගොල්ලෝ ඉහළ මහලේ කුටියකට පලා යනවා. මයිකල් ලෝහ කූරෙන් ඩේවිඩ්ව වළක්වන්න උත්සාහ කරනකොට එයා දිරාපත් වුණ ලෑලි මතින් වැටෙනවා. මේ අතරේ කෙලි චේන්සෝ එකක් පෙන්නන ගමන් ඩේවිඩ්ව වළක්වන්න උත්සාහ කරනවා. ඉතින් මේ අස්සේ සූසන් සහ කෙලි සිවිලිම හරහා පහළට වැටෙනවා. ඒ අතරේ
ඒගොල්ලන්ගේ කෑගැසීම් හඬත් ඇහෙනවා. තප්පර කීපයකට පස්සේ මයිකල් ඩේවිඩ්ව ජනේලයකින් එළියට තල්ලු කරනවා. ඒ දෙන්නම වහලේ මත වැටෙනවා. එයාල අතර සිද්ධ වෙන පොරබැදීමක ප්‍රතිඵලයක් විදිහට මයිකල් ඩේවිඩ්ව වහලෙන් තල්ලු කරනවා. නමුත් මයිකල් පහලට එබිලා බලනකොට ඩේවිඩ් ඔහුවත් අල්ල ගන්නවා. ඉතින් මේක නිසා දෙන්නම තට්ටු දෙකකින් පහලට වැටෙනවා. මාසයකට පස්සේ මයිකල් කෝම තත්වයෙන් අවදි වෙනවා. එතකොට එයා දැනගන්නවා පොලිසිය එන්න කලින් ඩේවිඩ් එදා පාලා ගිහින් කියලා. මයිකල්ගේ මුහුණේ තියෙන්නේ සංකීර්ණ හැඟීම් රැසක්. සමහර විට එයාට හිතෙන්නේ නැති ආයෙත් සැරයක් ඩේවිඩ් එයි කියලා. ඔන්න ඊට පස්සේ අපිට අන්තිම සීන් එකේදී පෙන්නන තාම ඩේවිඩ් ජීවතුන් අතර කියලා. ඩේවිඩ් එහෙම නැත්නම් ග්‍රේඩි දැන් වැඩ කරන්නේ දැව භාණ්ඩ වෙළඳ සැලක. ඒකෙදී යාට හම්බ වෙනවා අවුරුදු දෙකකට කලින් සැමිය අහිමි වුණු කාන්තාවක්. එයා සූසන්ට කරා වගේම මේ කාන්තාවටත් කියනවා තමන්ගේ බිරිඳ සහ දීනය පහුගිය අවුරුද්දේ මෝටර රථ අනතුරකින් මැරුණා කියලා. එයාගේ ඇස්වල කෘතිම කඳුළු හදාගෙන කෘතිම දුකක් හදාගෙන එයා තමන්ව හඳුන්වා දෙනවා ක්‍රිස් විදිහට. එයාගේ කටහඬේ තියෙන මෘදු සුහදශීලී බවක්. මේකෙන් පේනවා එයාගේ විකෘති සහ භයානක සම්පූර්ණ පවුලක් සොයා යෑමේ ක්‍රියාවලිය එයා දිගටම පවත්වාගෙන යනවා කියලා. ඉතින් මේ කතාව අපිට මතක් කරලා දෙනවා මේ සමාජය අපිට කාවත් විශ්වාස කරන්න බෑ නේද කියලා. මොකද සමහර වෙලාවට අපි ඉහෙටත් උඩින් විශ්වාස කරන මිනිස්සු අපිට විශ්වාස කරන්න බැරි තරම් නරක නපුරු වෙන අවස්ථා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මූවීකත් ඕගොල්ලෝ එන්ජොයි කරා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ ලස්සන මූවීකකින් අපි යලිත් හමු වෙමු.